gaweshi. පැමිණලා තියෙන්නේ බයම් පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල නගර අභ්‍යන්තරයේ තිබෙන ඓතිහාසික ඇත්කඳ රාජමහා විහාරස්ථානයට ඓතිහාසික ඇත්කඳ රාජමහා විහාරස්ථානය අනුරාධපුරයේ දක්වා දිව යන විහාරස්ථානයක් දේවානම්පියතිස්ස රජතුමාගේ සහෝදරයෙක් වන සුරතිස්ස රජතුමාගේ කාලයේදී මේ විහාරස්ථානය ආරම්භ කළ බව සඳහන් වෙනවා. ඉන් අනතුරුව හතරවන පරාක්‍රම බව රජතුමා කාලයේ තමයි මේ විහාරස්ථානයේ සංවර්ධනය වීමක් සිදු වෙලා තිබෙන්නේ. ඔබට ඉදිරියේදී මේ විහාරස්ථානයේ ආරම්භය පටන් මේ දක්වාම නැත්නම් විහාරස්ථානයේ ඉතිහාසය පිළිබඳව විස්තර දැනගන්න පුළුවන්කම තිබෙනවා. විශේෂයෙන් කුරුණෑගල නගරයේ තිබෙන මේ ඇත්කඳ රාජමහා විහාරස්ථානය ඇත්කඳ රාජමහා විහාරස්ථානය කියන නම එකතු වෙලා තියෙන්නේ මේ පැරණි විහාරයේ තිබෙන්නේ ගල්ලෙනක. ඒ ගල්ලෙන ඇතෙක්ගේ ස්වභාවයක් නැත්නම් ඇත්කඳක් ඇතෙක්ගේ ශාරීරික ස්වභාවයෙන් පිහිටා තිබෙන නිසා තමයි ඇත්කඳ විහාරය කියන නම ඇති වෙලා තිබෙන්නේ කියන ජනප්‍රවාදයේ තිබෙනවා. ඉතින් මේ විහාරස්ථානය මූලික කරගෙන විශේෂ කටයුතු රාශියක් සිද්ධ වෙනවා. විශේෂයෙන් ජාතක පොත් වහන්සේ පාලි අටුවාවේ තිබුණු ජාතක පොත් වහන්සේ සිංහට පරිවර්තනය කළේ මේ විහාරස්ථානය. ඒ මූලික කරගෙන ශ්‍රීදල්දා පොසොන් පෙරහැර පවත්වලා ඒක එදා පටන් මේ දක්වාම වාර්ෂිකව සිදු කරන පෙරහැර. ඒ පෙරහැර මේ වර්ෂයේදීත් සිද්ධ වෙනවා. මේ අවස්ථාවේ අප සම්බන්ධ වී සිටින්නේ කුරුණෑගල ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරස්ථානයේ ඓතිහාසිකත්වය පිළිබඳව කතා කිරීමට. මෙම විහාරස්ථානයේ ඓතිහාසිකත්වය පිළිබඳ කතා කරනකොට අපිට සාහිත්‍ය සහ පුරාවිද්‍යා කියන මූලාශ්‍ර වර්ග දෙකෙන්ම මෙම විහාරස්ථානයේ ඉතිහාසය පිළිබඳව තොරතුරු හදාරන්න පුළුවන්. විශේෂ වශයෙන් සාහිත්‍ය මූලාශ්‍ර පිළිබඳව කතා කරනකොට මහා වංශය, රසවාහිනිය, දළදා සිරිත, ඒ වගේම අස්ගිරි තල්පත කියන සාහිත්‍ය මූලාශ්‍ර තුළින් අපිට මේ විහාරස්ථානයේ ඓතිහාසිකත්වය පිළිබඳව තොරතුරු සම්භාරයක් සොයා සපයා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ විහාරස්ථානයෙහි පිහිටා තිබෙන ශිලාලේඛනයේ සහ මේ ලෙන් විහාර තුළින් මේ ස්ථානයේහි පුරාවිද්‍යාත්මක අගය පිළිබඳව අපිට තොරතුරු හදාරන්න පුළුවන්. මේ ස්ථානයේ ඓතිහාසිකත්වය පිළිබඳව කතා කිරීමට පළමුව මෙම විහාරස්ථානය හඳුන්වන නාමය පිළිබඳව ඒ නාමය යෙදීමට හේතුව කුමක්ද කියන කාරණය පිළිබඳව අපි දැනුවත් විය යුතුයි. මෙම විහාරස්ථානයේ හැඳින්වීම සඳහා වර්තමානයේ වන විට ඇත්කඳ විහාරය, හත්තිකන්ද විහාරය, ඇතුගල් වෙහෙර කියන පර්යාය නාමයන් විවිධ අවස්ථාවල යොදනු ලබනවා.
මෙම විහාරස්ථානයට මෙම නාමය ලැබීමට හේතු වී තිබෙන්නේ මෙම විහාරස්ථානයේ පිහිටා තිබෙන ආසන්නයේ පිහිටා ඇති ජනප්‍රිය ඇතුගල ඇතෙකුගේ ස්වරූපයෙන් පිහිටීම නිසා එම පර්වතය ආශ්‍රය කරගෙන මෙම විහාරස්ථානයේ පිහිටා තිබෙන නිසා මෙම විහාරස්ථානයට ඇතෙකුගේ කඳ යන අර්ථය ඇතිව හත්ති කඳ එහෙම නැත්නම් ඇතුගල් වෙහෙර කියන නාමය යොදනු ලබනවා මෙම විහාරස්ථානයේ ඓතිහාසිකත්වයේ පිළිබඳව හදාරන්න තිබෙන සාහිත්‍ය මූලාශ්‍ර අතර ප්‍රමුඛතම මූලාශ්‍රය තමයි මහා වංශය. ඉතර මහා වංශය අපේ රටේ දීර්ඝතම අඛණ්ඩ ඉතිහාසය අපට පැහැදිලි කරගන්න තිබෙන ප්‍රමුඛතම මූලාශ්‍රය වන නිසා එහි තිබෙන තොරතුරු පිළිබඳව අපි අවධානය යොමු කළ යුතුයි. මහා වංශයේ සඳහන් වන විස්තරවලට අනුව මෙම විහාරස්ථානයේ ආරම්භයේ පිළිබඳව අපට අනුමාන වශයෙන් තොරතුරු සපය ගන්න පුළුවන්කම තිබෙන්නේ දේවානම්පියතිස්ස රජතුමාගේ සොහොයුරෙකු වශයෙන් සලකන සූරතිස්ස රජතුමාගේ කාලයේදී ක්‍රිස්තු පූර්ව 187-174 කාලෙ තමයි එතුමා රාජ්‍යත්වයට පත සිටින්නේ. එතුමාගේ කාලයේදී මේ විහාරස්ථානය ආරම්භ වුණ බවට අපට සාහිත්‍ය මූලාශ්‍ර තුළින් විශේෂයෙන් මහා වංශය ආශ්‍රයෙන් කිසියම් අනුමාන වශයෙන් තොරතුරු සපය ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉන් පසුව රසවාහිනිය මූලාශ්‍රය තුළින් අපිට මේ විහාරස්ථානය පිළිබඳව පැහැදිලිවම තොරතුරු සපය ගන්න පුළුවන්. විශේෂයෙන් රසවාහිනිය සඳහන් වෙන සුළුගුළු උපාසක කතා පුවතේ මලිදේ මහරතන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන කතා පොත තුළින් අවස්ථා කිහිපයකම මේ විහාරස්ථානයේ නාමය පිළිබඳව සඳහන් වෙනවා. ඉතින් රසවාහිනියෙහි දැක්වෙන්නේ අනුරාධපුර යුගයේ අපේ සමාජය තුළ පැවතිච්ච යම් යම් ක්‍රියාකාරීත්වයන් පිළිබඳ කතා ප්‍රවෘත්ති. ඉතින් මහා වංශයේ සහ රසවාහිනියේ සඳහන් එම කතා ආශ්‍රයෙන් අනුරාධපුර යුගයේදී මේ විහාරස්ථානය ආරම්භ වුණ බවට අපට තොරතුරු හදාරන්න පුළුවන්. ඒ වගේම තමයි අපි දන්නවා පළවෙනි අග්බෝ රජතුමාගේ කාලයේදී මේ ස්ථානය ආශ්‍රිතව එතුමා කිසියම් ප්‍රතිසංස්කරණ සහ ඉදිකිරීම් කරපු බවට මහා වංශය සඳහන් වෙනවා. විශේෂයෙන් පළවෙනි අග්බෝ රජතුමා කුරුණෑගල ආසන්නයේ තිබෙන වඩ්ඩමානක කියන වැව නිර්මාණය කරපු නිසා එතුමා මේ ප්‍රදේශය තුළ කිසියම් ක්‍රියාකාරීත්වයක නිරත වෙච්ච බව අපට තොරතුරු හදාරන්න පුළුවන්. එම නිසා අග්බෝ රජතුමාගේ කාලයේදීත් මේ විහාරස්ථානය ක්‍රියාකාරී මට්ටමේ පැවතිච්ච විහාරස්ථානයක් බවට අපිට තොරතුරු හදාරන්න පුළුවන් මහා වංශයේ ආශ්‍රයෙන්. අනුරාධපුර යුගයේ මුලුල්ලේ මේ විහාරස්ථානය පැවතුණා වුණත් ඉන්පසුව අපේ රට අනුරාධපුර යුගයේ අවසාන භාගයේදී ඇතිවෙච්ච විදේශ ආක්‍රමණ නිසා පොළොන්නරු යුගයේදී පැවතිච්ච දේශපාලන වියවුල් නිසා මේ විහාරස්ථානයේ ඉතිහාසය පිළිබඳව අපිට අනුරාධපුර අවසාන කාලෙදී සහ පොළොන්නරුව කාලත් පරිච්ඡේදය තුළදී තොරතුරු හදාරන තරම් සාහිත්‍ය මූලාශ්‍ර අපට හමුවන්නේ නැහැ. ඉන්පසු මේ විහාරස්ථානය පිළිබඳව අපිට පැහැදිලි සහ නිරවුල් සාධක හම්බ වෙන්නේ දඹදෙණි යුගයේදී. විශේෂයෙන් දඹදෙණි යුගයේදී ඇතිවෙච්ච දඹදෙණි රාජවංශයේ ඒ ආරම්භක රජුන්ගේ කාලයේ පටන් දඹදෙණිය යාපහුව කුරුණෑගල කියන රාජධානි තුනම අපි සලකන්නේ දඹදෙණි රාජවංශ රජවරුන්ගේ යටතේ පාලනය වෙච්ච රාජධානි විදිහට. ඒ දඹදෙණි රාජවංශයෙන් ආරම්භ වෙච්ච රාජ පරම්පරාවේ හතරවෙනි පරාක්‍රමබාහු රජුරුවන්ගේ දවස මේ කුරුණෑගල යුගය තුළ මේ විහාරස්ථානය ඒ රාජධානියත් එක්ක බැඳිච්ච ප්‍රමුඛතම විහාරස්ථානය විදිහට අපිට සලකන්න තරම් අවශ්‍ය තරම් තොරතුරු සාහිත්‍ය මූලාශ්‍ර තුළින් හමු වෙනවා. විශේෂයෙන් මේ විහාරස්ථානයේ ඓතිහාසිකත්වය ගත්තහම අපට දැක ගන්න පුළුවන් විශේෂම සුවිශේෂීම අවස්ථාව තමයි වර්තමානයේ වෙනකොට බෞද්ධයන්ගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වෙච්ච ප්‍රමුඛතම බෞද්ධාගමික ග්‍රන්ථය වන 550 ජාතක පොත් වහන්සේ රචනා වෙච්ච ස්ථානීය විදිහට මේ විහාරස්ථානය සලකනු ලබනවා. ඒත් මේ විහාරස්ථානය ආශ්‍රය කරගෙන මම මේ තොරතුරු කතා කරන මගේ මේ පසුබිමේ තිබෙන ලෙන් විහාරස්ථානය තුළ 550 ජාතක පොත් වහන්සේ රචනා කර බවට තමයි සලකනු ලබන්නේ. විශේෂයෙන් 550 ජාතක පොත් වහන්සේ මේ විහාරස්ථානයේහි රචනා කර බවට දැක්වෙන
පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයක් විදිහට මෙම ලෙන් විහාරයට ප්‍රවිෂ්ඨ වන දොරටුවෙහි නිර්මාණය කොට තිබෙන කොරවක් ගල තුලින් එහි දක්වා ඇති කැටයම තුලින් අපිට ඒ බව හදාරන්න සහ අනුමාන කරන්න පුළුවන්. මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට මහා තූප වන්දනා YouTube channel subscribe කර සීනුව ලකුණ ඔබන්න. ඒ වගේම තමයි මේ විහාරස්ථානය පිළිබඳව දළදා සිරිතෙහි දැක්වෙන තොරතුරු ආශ්‍රයෙන් කුරුණෑගල රාජධානියෙහි දළදා මන්දිරයේ තිබෙන අවස්ථාවෙහි දළදා වහන්සේගේ තේවා කටයුතු සිද්ධ කරපු ඒ භික්ෂූන් වහන්සේලා මේ ඇත්කඳ විහාරයෙහි වැඩවාසය කරපු බවට අපට තොරතුරු හදාරන්න පුළුවන්. ඉන් පසුව මේ විහාරස්ථානය මහනුවර යුගයේදී ක්‍රියාකාරීව තිබිච්ච විහාරස්ථානයක් බවට අස්ගිරි තල්පත ආශ්‍රයෙන් අපිට තොරතුරු හදාරන්න පුළුවන්. අස්ගිරි තල්පතෙහි දැක්වෙන ආකාරයට අපි වර්තමානයේහි අපි අත්දකින මහනුවර පිහිට ඇති අස්ගිරි මහා විහාරයේහි ආරම්භයේ පිළිබඳ තොරතුරු සඳහන් වන අවස්ථාවෙහි දිඹුලාගල භික්ෂුන් වහන්සේලාගේ පරම්පරාවෙන් පැවතවිත් කාලිංග මාගගේ ආක්‍රමණ නිසා යාපහුවට පැමිණි භික්ෂුන් වහන්සේලාගේ යම් පිරිසක් වලස්ගල එහෙම නැත්නම් අච්චගිරිය වශයෙන් හඳුනන ස්ථානයේ සිට යාපහුව ආසන්න තිබෙන විහාරස්ථානයක් මේ විහාරස්ථානයේ සිට ඇත්කඳ විහාරස්ථානය දක්වා වැඩමවාගෙන විත් එම ස්ථානයේ සිට මහනුවර නගරයට වැඩම කොට ඒ ස්ථානයේ ඉදිකරන ලද අස්කිරි විහාරයට ඒ භික්ෂුන් වහන්සේලා වැඩ කරපු බව අස්කිරි තල්පතේ පැහැදිලිව සඳහන් වෙනවා. එම නිසා අපිට මහනුවර රාජධානි අවධියේදී මේ ස්ථානය පැහැදිලි වශයෙන් ක්‍රියාකාරී පැවතිච්ච විහාරස්ථානයක් බවට තොරතුරු අපට හදාරන්න පුළුවන්. ඉන් පසුව මේ ස්ථානය පිළිබඳව තොරතුරු හදාරනකොට මෙම ස්ථානයේ ඇති ලෙන් විහාරය මස්තකයේ පිහිටි පර්වතෙහි කොටා තිබෙන ඒ සෙල්ලිපිය ආශ්‍රයෙන් අපට තොරතුරු හදාරන්න පුළුවන්. එහි දැක්වෙන ආකාරයට මේ විහාරස්ථානයේ කිසියම් කාලයකදී ජරාවාස වී වල් බිහි වී පැවති අවස්ථාවකදී ගලකොඩ නිලමේ තුමා විසින් මේ විහාරස්ථානයේ නැවත පිළිසකර කරවා ප්‍රතිසංස්කරණය කරවා විහාරස්ථානයට කෙත්වතු සහ ඉඩකඩම් ගම්බිම් රාශියක් පූජා කරපු බවට සහ විහාරස්ථානයේහි තේවා කටයුතු සඳහා ඒ එතුමා විසින් කරපු අනුග්‍රහයන් පිළිබඳව ශිලාලේඛනෙහි පැහැදිලිව තොරතුරු සඳහන් වෙනවා. ඒ වගේම තමයි මේ ස්ථානයේ පිහිටා තිබෙන මේ පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරක විදිහට නම් කොට තිබෙන මේ ලෙන් විහාර තුල ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේලා සහ චිත්‍ර සුවිශේෂී අගයක් සහිතයි. මහනුවර යුගයේ චිත්‍ර සම්ප්‍රදාය සහ මහනුවර යුගයේ බුදු පිළිම නෙලීමේ කලා සම්ප්‍රදාය පිළිබිඹු කරන බුදු පිළිම සහ චිත්‍ර තිබෙන සුවිශේෂී විහාර දෙකක් විදිහට මේ ලෙන් විහාර දෙක අපට හඳුනා ගන්න පුළුවන්. එම විහාර තුල තිබෙන ඒ පිළිම ආශ්‍රයෙන් අපිට මහනුවර යුගයේ කලා ශිල්ප සම්ප්‍රදායන් වල තිබෙන විශේෂාත්වයේ පිළිබඳව තොරතුරු පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ විහාරස්ථානයේ තිබෙන පැරණි ධර්මශාලාව යටත් විජිත යුගයේ අපේ රටේ ක්‍රියාත්මක වෙච්ච ඒ ගොතික් කලා සම්ප්‍රදාය තුළින් නිමවෙච්ච යටත් විජිත යුගයේ ගෘහ නිර්මාණ ශිල්පයේ ඉදිකිරීම් ලක්ෂණ මැනවීම් පෙන්නුම් කරන ධර්මශාලාවක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. මේ විදිහට අනුරාධපුර යුගයේ සිට යටත් විජිත යුගයේ දක්වාම ක්‍රියාත්මක වෙච්ච ඉතිහාසයක් තිබෙන අති පෞරාණික විහාරස්ථානයක් විදිහට අපිට ඓතිහාසික ඇත්කඳ රජ මහා විහාරය හඳුනා ගන්න පුළුවන්. ඒ සඳහා සාහිත්‍ය සහ පුරාවිද්‍යාත්මක කියන මූලාශ්‍ර දෙකම අපිට භාවිත කරන්න පුළුවන්.
මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට මහා තූප වන්දනා YouTube channel subscribe කර සීනුව ලකුණ ඔබන්න.